යික් කොහොම දෙයාලුවනි අදාපි කතාකටමු ඉන්දිියන්ම සුරූපිණියන්ගේ රූඩ හස උප්ටන් පැක් එක ගැන්න. මේවෙද්දි ලෝකේ පුරා කොඩක් ජනප්‍රිය රූපලාවන්න හසක් බවට උප්ටන් පැ එක පත්වෙලා තියෙනවා. ඒත් ඔයා ඒගෙන තවමත් දන්නේි නැති කෙනෙක් නම් ආ දැකලා ඇති ඉන්දියානු විවාහඋත්සවල කොටසක් වන හල්දි උත්සවේදී මනමාලයාගේ මනමාලිකේ එඇක පුඩාම කහපේස්ටක කැප්ලයි කරනවා. ලංකාවිදිී අප එකහා දුන්වන්නේි කහගණ චරිත්‍රය කියලා. දැන් මතක්කුණානේද. පෙස්ටකේ ඇත්තටම තියෙන්නේ සමහා ශඩීරය විසවිජහරණය කිරීමේ සාම්ප්‍රදායික ආයුර්වේර වටෝඩුවා. ඉන්දියනු විවාහය තුළ කාන්තාවගේ ශඩීරය ලස්සන කරන ක්‍රමදාසයක් තියෙනවා. මේක සෝලා ශිංගර් චාරිිත්‍රය කියල තමයි හඳුන්වන්නේ. ඔපටන් සමඟ ආයුර්වේද සම්බානය කියන්නේ මේ චාඩිත්‍රය වැදගත් පියවරා. උප්ටන් පැක්කෙන් සමේ තියන මියගිය සයිර ඉවත්කීම හර හා මනමාලයක් සහ මනමාලිය පඩණි ජීවිතයෙන් වෙදවීමට සූදානම් කරන, අලුත් ජීතයක් සඳහා සූදානම් වන බව එයාලා විශ්වාස කරනවා. පුරාන ඉන්දිියන්ු ග්‍රන්ථවලට අව නම් උප්ටැන්වල ආරම්භේ සිද්ධවෙලා තියෙන්නේ වෛදික යුගයේදී. ඒ කාලයේ සිටම සමාලාං කාඩකිරීම හ සම ආඩක්ෂා කිරීම සඳහා උප්ටන් පැක්කක ජනප්‍රියයි. උප්ටන් කියන්නේ වෂධ පැලෑටි හා කණිජවලින් පිරිී ඇති නැවම් සහනීරෝගී සක් ලබා දෙන ආයුත්වේද ශලීර පිරිසිුදු කාටකයක්. සමට ස්භවික දීප්තියක් ලබාදීම සඳහා එකට එකතු වී ක්‍රියා කරන ෞශ්‍යද පැලෑටි කුඩු වඩු සහ දානි වර්ග මෙ මිශ්්‍රණය ඇතුළත් වෙන මේ උපතැන් විධ අමුදර්‍රවය යොදාගෙන විධ වට්ටෝඩු වලටනව සකස් කරනවා නමුත් වැඩිපුරුම් මේකට යොදාගන්න ඕර්ස් කඩලපිටි ආමන්් කහා පාඩිප්පු කොහොම කුඩු සහ මහාදුරු ඊට අමතරව සමී පැහැ තවත් දීප්තිමත් කරගන්න මේ පේස් ටකට කුන්කුම සහ සඳන්කුඩු එකතු කරගන්නවා මුලද කිව්ව වගේ මේ උප්ටන් පැක් එක විධ වට්ටෝඩුුවල් ටනුව හදාගන්න පොළුවන්. ඒත් මමාද ඕයාලට කියලන්නේ ආයුර්වේදීයේ උප්ටන් පැකෙක් හදාගන්න විදිය. ඉතින් මේ සඳහායෝදාගන්න අමුද්‍රවයවලින් සමට ලැබෙන වාසි මොනුවන්ද කියලා අපි මුොලින්න්න බලමු. ඕටස් සමසුව කිරීමේ ගුණේ සමට සිලසක් ලබාදීම ප්‍රතිෝක්සිකාඩක ගුණේ හැසිීම් සමනයකීම වගේම ෆිශිෂ්ට මොෂ්ච රයිස එකක් ලෙසත් ක්‍රියාකරන බැවින් ඕට සම්වේදී සමසඳහා වඩත් සුදුසු අමුද්‍රෝයක් ඕට් සල තියෙන රඩුස්ුභාවේ නිසා සම්වේදී සමක්තියෙන අයගේ මියගේ සයිල ඉතා ආරක්ෂිතම ඉවත් කරනවා කහ කහ කියන්නේ මිස බේජ නාශකයක් ඒ වගේම සමසිසිල් කිරීමේ හැකියාවක් එහි පවතින අතරම එහි කාප සහ පිත තුළුුණේ කිරීමේ හැකියාව ගුත් පවතිනවා ඊට අමතරව කහවලට සමී වඩනක ඉවත් කිරීමට සහා සමී පැහැය සමනය කිරීමට හැකියාවක් තියෙනවා. සාම්ප්‍රදායික ආයු වේද වට්ටෝඩුවට අනුව ඔප්ටන් පේස්්ටක සකස් කිරීමේදී කहा කැබැල් ලක් පම එකතු කර ගන්නවා.ආමන්ඩ. සමේ නැතිවූ පෝෂපධාර්ථ නවත පුඩවන්න කුඩුලෑ අඩු කරන්න සමේ සෞඛ්‍ය සම්පන්න බවක් ඇති කරන්න ආමන්වල්ට පුළුවන්. ආමන්කුඩු හදාගන්නේ මේමයි. පිරිසිදු ජලයේ හරි නැවුම් එල කිරිවල හරි, ආමන් ඇට කිහිපයක් පැෑකිහිපයක් මොගවාගන්න එතකොට මේ ආමන් ඇටවෙල පොත්්ත ඉතාමත් ලේසියෙන් ගලවලායින් කරගන්න පුළුවන් පොතු ඉවත් කරගත්තර පස්සේ මේ ආමන් ඇට ටික හොඳින් බ්ලඩ් කරගන්න මේ විදියට අපිට හරිම ලේසියෙන් ගෙදර ඉදීම ආමන් ඇයටකුඩු කරගන්න පුළුවන් කොහොඹ කුඩු කුඩුලෑ තියෙන සමට භාවිතා කරන සාම්ප්‍රදායික ෆේස් පැක්වල අනිවාඩෙන්ම වගේ කොහොම කළසාරය භාවිතා කරලා තියෙන හිතියන බැක්ටේරිියයා නාශක ගුණ නිසා නීම් පෞ්ඩ මේ උප්ටන් පැක්කට භාවිතා කරනවා. සඳ සඳුන් කියන්නේ ස්වභාවික ඇස්ට්‍රීන්ජෙන්ට එකක් සම්සුමුදුව හා ස්වභාවිකව දීප්තිමත් වන විද්දිහට සමීතියෙන සිදුරුත් හද කරන්න සඳුන් වලට පුළුවන්. ඒ වගේම සඳුවල තියන බැක්ටීිය නාශික සද්ධි ලීර් නාශක ගුණාග මගේ කොඩුල අඩුකර ගැනීමට වගේම නැවත කුඩුල ඇතිවීම වලක්වා ගන්නත් පුළුවන්. මහඳදුරු මහදුරු කියන්නේ පවිත්‍ර කිරීමේ ගුණාංග සඳහා ප්‍රසිද්ධ පාස්ති පවු්ලට අයත් පැළෑටියක්. සමී තියෙන අතෙරික්ක තෙල් මියගිය සයිල හුණුදූවිලි පිටතට ඇද ගැනීමම් මගින් සමියසිදුරු ඉතා හොඳින් පිරිසිදු කරලා පාලනය කරනවා. රැලිවට එඩිහිව සටන් කරන්න ඒ උපකාරී වෙනවා. තෙල් සහිත සමක් තියෙන අයට මහදුරුවලින් සම පිරිසිදු කිරීම හාටෝන කිරීම ඉතාමත් හොඳයි. ඒ වගේම මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරන්න මහදුරුවලට පුළුවන්. හදුරු ප්ටන්වල්ට එකතුරන ප්‍රධාන අරමුණ තමයි ඒ මුංයට පිරි සහ කඩල පිටි මුන්යට පිරි සහ කඩල පිටි කියන්නේ ආයුවේද උපටන් වටෝඩුවේ තවත් දගත් අමුත්‍රවය දෙක් සමට ස්වභාවික දීප්තියක් ලබා දෙන විටමින් AAB C මේ වගේ අන්තර්ගත වෙනවා මේ අමුද්‍රවය සම්දීත්තිමත් කරන්න වගේම සමේ පැහැය වැඩි කිරීමට සම නීරෝගි කිරීමටත් සමේ වන්න එක අඩු කරන්න කටයුතු කරවා. ං මුලින්ම කියර දුන්න විදිහට ආමන් ඇට අටක් හෝනාවයක් කුඩු කරගන්න දැන් ඒකට මුංඇයට පිටි හෝ කඩද පිටිකෝප්පයක් මිශ්්‍ර කරන්න කැමති නම් මේ පිටි වඩග දෙකම වුණත් භාවිතා කරන්න පුළුවන් දැන් ඒකට ඕටස් පිටිකෝප භාගයක් කොහොබ කුඩුමේස හැන්ද කහමේස හැන්දක් සහ මහදුරුමේස හැන්දක් එකතු කරන්න දැන් මේ මිශ්්‍රණයට අවශ්‍ය ප්‍රමාණයට රෝසවතුර දාලා හොඳර මිශ්්‍ර කරලා පේස්්ටිකක් හදාගන්න වියලි සමක්තිය දැන්මී හදාගත්ත පේස්්ට එක ඔයාගේ මුළුවන්ගේම ආලේප කරලා ටිකවේලාවක් වේලයන දෙන්න. මේක වේලින් එ යන වෙලාාව ඔයා හදාගත්ත පේස්්ට එකේ ගණක මනුව තීරණය වෙනවා. අවම විනාඩි පහළවක්වත් මේ පේස්්ට එක ශඩිරයේ තියෙන දෙන්න. හොඳින් වේරුුණාට පස්සේ පිරිසිදු ජලයන් තෙත් කරලා ඉතාම බෘුදුව ඇගිලි තද කරන්න නැතුව ඇඟිලි තුඩුවලින් රවමට රවමට ස්ක්‍රප් කරලා මේක පිරිිසදු ජලයෙන් සෝදන ඉවත් කරගන්න. සඳන් කුඩු තේ හැන්ද ඕටස් මේේස හැන්දත් කඩ පිටිතේ හැඳිතුුණා නීම් පෞ්ඩ තේ හැඳි බාගයක් මහදුර කකුඩ තේ හඳි බාගයක් සහ කහතේ හැඳි භාගයක් කරගන්න. දැන්නේකට ආමන් ඇයට හයක පමණ කොඩු එකතු කරගන්න. තෙල් සහිතමක් තියන අය රෝස වතුර වලිනු වේලි සමක් තියනයි ෆ්‍රෂ්මිල් කෝගටවල්ලුත් මේකොහොඳින් මික්ස් කරලා පේස්් එකක්හදාගන්න. දුිරගත්තු මුොහුණේ මේ පේස්ට එක හොඳින් ඇප්ලයි කරලා වේලනකන් තියෙන දෙන්න. වේලුණට පස්සේ පිරිසිදු ජලයෙන් සෝදලා ඉවත් කරන්න. කඩල පිටිවලින් සමට නැවුම් බවක් ගෙන දෙෙනවා. ස්තඳන් කොඩු සමේ පැහැ දීප්තිමත් කරනවා. උප්ටන් පැක් එක දිනපතා විනාඩි පහලවක් විස්තක් පමන සමත ආලේපකර තැබීමෙන් දීප්තිමත් පැල්ලම් රහිත සමක් ලබාගන්න පුළුවන්. සම පිරිසිදුරගැනීම කියන්නේ අපේ බියටි රෝටන් එකේ වැදගත්ම ටප එකනෙ. ඉතින් අපි මේ සඳහා විධමිගණන් යටතේ විධ වර්ගේ ෆේස් තොෂ් කක්ලේන්සවර්ග භාවිතා කරත් සමහර දේවල් අපේ සම සම ගැලපෙන්නේ නැහැ වගේම සමහර් නිෂ්පාදනවර කිසිම ප්‍රතිඵලයක් දකින්න ලැබෙන්න්නේෙත් නැහැ ඉතින් මේ උප්ටන් පැක් එක ස්වභාවිකවම අපේ සම ගැඹුඩින් පිරිිසිදු කරනවා ඒ වගේම මේක සෙන්සිටවස් කකින්න එකක් තියෙන අයටත් ගොඩක් හොඳයි උපටන් පැක් එකේ ප්‍රධානම අමුද්‍රවයක් වන කහවලින් සමී වයිස්තටයාමේ සලකුණු අඩු කරලා සමට තරුණු බවක් ගෙන දෙෙනවා ඒ වගේම කහවල ප්‍රතියොක්සි කාඩක අඩංගු වෙලා තියෙන නිසා සමීනැතිවූ දීප්තිය සහ තේතමනේ යථතත් තයට පත්කරනවා. ඒ වගේම හිරවෙලීට පිච්චුණනු සම සුවපත් කරනවා. සුදුහඳුන් සහක්ක හා එක්ව සස්වභාවික ටෝන එකක් ලිස ක්‍රියා කරමින් කුරුලය ඇතිවීම වලක්වනවා. අපේ මුහුණේ සහ ශාඩීරයේ තියෙන අනවශ්‍ය රෝම කියන්නේ අපි හැමෝටම තියෙන ගැටලුවක්න්නේේ ඉතින් මේ උප්ටන්වල අඩංගු අමුද්‍ර්‍ය වලින් ගනකමට වැවිලා තියෙන රෝම සියුම් කරන අතරම සිහින්ව වැවිල තියෙන රෝම ඉවත් කිරීමක් සිල්ද වෙනවා. අද වීඩියෝ එකෙන් අපි සාම්ප්‍රදායක උ්ටන් පැකක කියන්නේ මොකක්ද උප්ටන් පැකනි වැඩදිව හදාගන්නක්ොහොමද උප්ටන් පැකෙන් ලබෙන ප්‍රතිලාබ මොුවොද වගේ දේවල් කතා කරන. ඉතින් මේ වීඩියෝ එක ඕල හැමෝටම ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතෙනවා. වීඩියෝ එක වැදගත් උනාානම් අමතක නොකට මගේ චැනල් එකක සබස්ක්‍ර් කරන්න න අයිත් විඩියෝ එකකින් හබවල එකක් හැමෝම් පරිසමිනිින්න ගිහිෙන්නම්.